ආයුබෝවන් අද දිනේදී අපි YARL TV වෙතින් ඔබට ගෙනෙන්නේ බොහොම සුවිශේෂී තත්ත්වයක් ඇතිවන ස්වභාවයක් ඔබගේ කේන්දරය එහෙම නැත්නම් ඔබගේ ලග්නයට. ඒ තමයි 2022 වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදා 14:49ට මකරයට ශනි එනවා. අන්න ඒකත් එක්ක ඔබට බොහොම සුවිශේෂී ඵලයන් කිහිපයක්ම ඇති කරනවා. ඉතින් ඒ ගැන කතා බහ කරන්නටයි අද දිනේ අපි මේ තෝරා ගත්තේ. ඉතින් ඔබට තියෙනවා විවිධාකාරයෙන් නැකත් සකසා ගන්න, භාව කේන්දර හදා ගන්න, මැණික් වර්ග, මැණික් හසන්න බණාධිකාරී සහතිකෙත් එක්ක ලබා ගන්න. ඒත් එක්කම විදේශගත වෙලා ඉන්න අයගේ කේන්දර බලා ගන්න, ඒවා හදා ගන්න. ඔබට විවිධ අවශ්‍යතාවයන් තියෙනවා. කේවල් කඩන්නේ බිඳින්න නැතුව අස්විද්‍යා කටයුතු කරගන්න. ඉතින් මේ සියල්ලම ඔබට ගෙදරින්ම කර කියා ගන්නට දැන් පහසුකම් තියෙනවා. තිරේ දිස්සන අංකයට ඔබට කුමක්ද අවශ්‍ය කියන කාරණේ WhatsApp කිරීම පමණයි කරන්නට තියෙන. කේන්දර පරීක්ෂා කරගන්නා කටයුතුත් ඒ ආකාරයට WhatsApp මගින්ම කරගන්නට හැකියාව දැන් තියෙනවා. ඉතින් තත්කාලය සලකා බලද්දී 14:49ට පෙන්වන්නේ ලග්නය උච්චික, ත්‍රිංශාංශකයේ කන්‍යා, නවාංශ සිංහ, ද්වාදශාංශක මකර ආදී විදියට හෝරාව, දෙර්කාණයේ සප්තාංශක කියන කරුණු කාරණා මේ පලාපල විග්‍රහයට අපි ඇතුළත් කරලා තියෙනවා. ඒත් එක්කම මේ ශනිගේ දශා අතුරු දශා විදසා ගෙවන කට්ටියට මේකේ තියෙන බලපෑම ඉතාම ඉහළයි. ඉතින් එහෙම නොවන කට්ටියට මේකේ තියෙන බලපෑම අවමයි කියන කාරණේ මේ දශා භුක්තියත් එක්ක ඔබ විශේෂයෙන් තේරුම්ගෙන මේ පලාපල විග්‍රහය අහන්නට අවශ්‍යතාවය තියෙනවා. ඒත් එක්ක මේ තත්කාලයේ සලකා බලද්දී ගුරු, බුධ, සිකුරු කියන ග්‍රහයන් ස්වශේෂ්ඨ බලයෙන් තමයි සිටින්නේ. කුජ ග්‍රහයා මූල ත්‍රිකෝණ බලයෙන් සිටිනවා. ඉතින් මේ තත්ත්වයන් ඉතාමත්ම ඉහළ යහපත් ඵල ලබා දෙන බොහොම වාසනාවන්ත ස්වභාවයන් ඇති කරන ස්වභාවයේ ඵල ඔබට ළඟා කරන ග්‍රහ බලපෑමක් විදිහට අපිට තත්කාලයේ තුළ හඳුනා ගන්නට පුළුවන්. ශනි කුම්භේ මූල ත්‍රිකෝණ බලයෙන් වක්‍රව දෙනට නැකතේ තුන්වන පාදයේ තමයි සිටින්නේ. ඉතින් අධිපති ග්‍රහයා කුජ විදිහට පෙන්වුම් කරනවා, උපාධිපති ග්‍රහයා බුධ විදිහට පෙන්වුම් කරනවා. ශනිගේ අවස්ථාව මේදී බැලුවොත් එහෙම මෙන්න මේ ගමන කියන අවස්ථාවේ තමයි සිටින්නේ. ඉතින් මේ ආකාරයට ඉදදී මේ ග්‍රහයාගේ තියෙන ස්වභාවය මේ අලුතෙන් ග්‍රහයා පත්තන තැනත් එක්ක පත්තන ස්වභාවයත් එක්ක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ආකාරය ගැන දැන් අපි පොඩි විග්‍රහයක් කරමු. 2022 ජූලි මාසේ 12 වෙනිදා 14:49ට ශනි මකරේ ස්වශේෂ්ඨගත වීමක් ඔන්න ඇති වෙනවා. ඉතින් මේ තවදුරටත් බලද්දී මේ වක්‍රයි දෙනට කියන නැකතේ දෙවන පාදයේ තමයි සිටින්නේ. ඉතින් ඉන්න අවස්ථාව සබා අවස්ථාව කියන අවස්ථාවේ තමයි සිටින්නේ. මෙහිදී අධිපති ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ කුජ ග්‍රහය, උප අධිපති ග්‍රහය විදිහට පෙන්වුම් කරන්නේ බුධ ග්‍රහය. ඉතින් මේ පිළිබඳව විග්‍රහ කරලා බලනකොට මේ ජ්‍යොතිෂ්‍යමය කරුණු කාරණා ඔස්සේ මේ ග්‍රහයාගේ ස්වභාවය වෙනස් වීම විශේෂයෙන්ම ඒ පුද්ගලයාට බද්ධව තමයි පවතින්නේ. මොකද පුද්ගල කේන්දරය කියන දේ තුළ බැලුවල පස්සේ මේ ශනිගේ පිහිටීමේ ස්වභාවය, ඒත් එක්කම ශනි ඉන්න නැකතේ ස්වභාවය, ශනි අධිපති උපාධිපති වෙන ස්වභාවය, ඔබගේ උපපති කේන්ද්‍රය තුළ ශනි ඉන්න අවස්ථාව මේ ආදී විදිහට, ඒත් එක්කම ශනි භාවගත වීමේ වෙනසක් තියෙනවා නම් ඒ තත්ත්වයන්, ඒත් එක්කම ශනිගේ උපග්‍රහයෝ දෙන්නෙක් ඉන්නවා ගුලික සහ මාන්දි විදිහට, මේ ගුලික සහ මාන්දිගේ ක්‍රියාකාරී තත්ත්වයන්. ඉතින් මේ සියලු දේ පිරිවරාගෙන තමයි මේ ශනිගේ ක්‍රියාකාරීත්වයේ පවතිනෙත් එක්කම සමහර කෙනෙක්ට ඒ රාෂ්ටක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්, සමහර කෙනෙක් ඒ රාෂ්ටක තත්ත්වයන් ඉවර වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඒක තීරණය වෙන්නට බලපාන විශේෂයෙන්ම ඔබගේ පුද්ගලික කේන්දරය. එහෙම නැත්නම් පුද්ගල කේන්දරය ඔබ උපන් ස්ථානය අනුව, ඔබ උපන් වේලාව අනුව, ඔබ උපන් දිනය අනුව මේ කරුණු කාරණා ගොනුගෙනවා. ඉතින් ඒ ගොනුගෙන කරුණු කාරණා ඔබ තේරුම් ගන්නට නම් අනිවාර්යයෙන්ම ඔබගේ ජන්ම පත්‍රය අනුව මේ කරුණු කාරණා තේරුම් ගන්නට වෙනවා. ඉතින් ඒක එහිදී ඔබට මේ උපන් දිනය, උපන් තැන, උපන් වේලාව කියන කරුණු කාරණා ඔබට පුළුවන් තිරේ දිස්සන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරලා ඔබටම අනන්‍ය වෙන, ඔබටම ගැළපෙන පලාපල විස්තරය කොයි ආකාරයෙන් විහිදෙනවාද කොයි ආකාරයෙන් බලපානවාද කියන කරුණු කාරණාව දැන කියාගෙන ඒ අනුව ඔබට කළ යුතු දේවල් පිළිබඳව තීරණයක් ගන්නට. ඉතින් අපි දැන් බලමු ඔබට අනුව කොහොමද මේ ඔබගේ ලග්නයට මේ බලපෑම පවතින්නේ කියන කාරණාව. 2022 වර්ෂයේ ජූලි මාසේ 12 වෙනිදා 14:49ට शनि मकरට යාම අපේ මීන ලග්න හිමියන්ට බලපාන ආකාරය දැන් අපි විග්‍රහ කරලා බලමු ධනය සම්බන්ධයෙන් පළමු කොට. ඊටමත් යහපත් ආයෝජන අවස්ථාවන් හිමි වන කාල සීමාවක් විතරයි කියන්නට පුළුවන්කම තියෙන්නේ. තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට වඩා ඉහළ ලාභ හවුල් ව්‍යාපාරවල නියුතු අය ලබන තත්ත්වයක් ඔන්න අපේ මීන ලග්න හිමියෝ. ඊළඟට කියන්නේ රැකී ආරක්ෂාව ගැනයි. नव तनतुरु हिमिकरगन्ना वू बलयक ओबट තියෙන කාලයක්. ඉතින් ඒ නිසා ඔන්න අලුත් තනතුරකට යන්න උසස් තනතුරකට යන්න රැකියාවේ ඉලක්ක සම්පූර්ණ කරගන්නා වූ කාල සීමාවකයි ඔබ මේ සිටින්නේ. ඊළඟට කතා බහ කරන්නේ ගෘහ ජීවිතයේ කොයි තැනකට යමු වේද? පවුලේ සම්බන්ධතාවල දුරස් වීමක් ඇති කරන තත්ත්වයක්. ඔන්න ඒ ගැන අවධානයක් යොමු කරන්න, ඒ ගැන සැලකිල්ලකුත් යොමු කරන්න, ඒ ගැන ඒ දුරස්සන සම්බන්ධතා නොබිඳෙන ආකාරයට පවත්වා ගැනීම ගැන අවධානය යොමු කරන්න. ජීවිතයේ සාර්ථකත්වයට ප්‍රදේශනයන් මඟ පෙන්වීම ආශිර්වාදයන් ලබන වාසනාව ඔන්න ඔබට ක්‍රියා කරන කාලයක් විදිහට කියන්නට පුළුවන් කාලයක්. අධ්‍යාපනය ගැනයි දැන් අවධානය යොමු කරන්නේ. කේන්තියාම් හේතුවෙන් අධ්‍යාපන බාධාවන් ඇති කරගන්නා වූ තත්ත්වයක් පෙන්වන. ඒ නිසා කේන්තියාම් කියන දේ පාලනය කරලා ඔබගේ අධ්‍යාපන කටයුතු වලින් ගත වෙනවා නම් ඔබට නිසි ජයග්‍රහණය ලබන්නට පුළුවන්. විද්‍යා හෝ තාක්ෂණික ගණිතාංශයේ අධ්‍යාපනයේ ලබන අයට විශේෂ වරප්‍රසාද ලැබෙන තත්ත්වයක් ස්වභාවයකුයි ඔන්න කියන්නට තියෙනවා. දැන් අපි අවධානය යොමු කරන අපේ මීන ලග්න හිමි විවාහ අපේක්ෂිතයන්ට මොකද වෙන්නේ? मंगल योग उदावन बलापुरतु इटुवन स्वभावයක් තමයි ඔන්න පවතින පුද්ගලික කේන්දරවල දෝෂ මගහරවා ගැනීමෙන් මේ වාසනාවන්ත ස්වභාවය ඔබ හිමි කරගන්නා වූ තත්ත්වයකයි කියන්නට තියෙන්නේ. ශනි මකරයට පැමිණීමත් එක්ක ඔබට ඇතිවන බලපෑම දැන කියා ගන්නට පුළුවන් ඔබගේ උපන් තොරතුරු ටික, උපන් දිනය, උපන් වේලාව, උපන් ස්ථානය කියන කරුණු කාරණා තිරේ දිස්වෙන අංකයට WhatsApp කරලා. ඒත් එක්කම ඔබට අවශ්‍යතාවයේ තියෙන නැකත් අවශ්‍යතාවයන්, නිවාස පරීක්ෂා කරගන්න තියෙන අවශ්‍යතාවයන්, නිවාසයක් කඩන්නේ බිඳින්නේ නැතුව කොහොමද වාස්තු නිවැරදි කරගන්නේ කියන අවශ්‍යතාවය, ඒත් එක්කම නිවාස සැලසුම ඇඳ ගන්න තියෙන අවශ්‍යතාවය, ඔබට ඒ සියලුම वास्तु विद्यात्मक वपसरीन ओस्से करुणु कारणा දැන කියා ගන්නට පුළුවන්. gedara ඉඳන් එහෙ මෙහෙ ඇවිදින්නේ නැතුව කේන්දර බලා ගන්නත් පුළුවන්, කොහෙවත් ඇවිදින්නේ නැතුව gedara ඉඳන් උපන්තරතු ටික යොමු කරලා. ඉතින් ඒ ආකාරයට කරන්නට ඔබට තියෙන තිරේ දිස් අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීම පමණයි. ඉතින් ඔබට ඔබගේ ජීවිතය ඉතාම සාර්ථක වෙන තැනට ගොනු කරගන්න පුළුවන්. බොහොම ශක්තිමත් වෙන ඔබගේ ආර්ථික ශක්තිය රැකියා ජීවිතයේ සියලු දේම ශක්තිමත් වෙන කාලයක් උදාවන්නට ප්‍රාර්ථනා කරමින් අපි අද දිනේ වැඩසටහනින් ඔබෙන් සමුගෙන යනවා. ආයුබෝවන්.